ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. අයිබෝන් රංගන අද අපි කතා කරන්නේ උඩින් යන ගමනක් බිම ඉන්න කට්ටියට බරක් වෙලා තියෙන හැටි ගැන. උඩින් යන මේ ගමන බිමට වස්වන්න නරකයි. මොකද එහෙම වුණොත් අපිට රටක් හැටියට ජාතියක් හැරෙන්න මුහුණ දෙන්නේ වෙන්නේ මහත් විපතකට. 1911 අවුරුද්දේ ලංකාව රුවන්පැලස් නෞකාවෙන් ගෙනාව බ්ලැරියම් වර්ගයේ ගුවන් යානයක්. එතනින් අපිට අදහසක් ආවා ලංකාවෙත් අපිටම කියලා ගුවන් සේවයක් පටන් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. හැබැයි ඒ ගුවන් සේවාව කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. ඊට පස්සේ මේ ආයතනය නැත්නම් මේ ගුවන් සේවාව සපයන ශ්‍රී ලංකේ ආයතනය විවිධ කාලවකවානුවලදී විවිධ නම් වලින් හැඳින්වෙමින් ඉදිරියට එනවා. විවිධ කළමනාකාරීත්වයන් මේක හසුරවනවා. හැබැයි විවිධ අර්බුදවලට ලක් වෙනවා. ඇතැම් අවස්ථාවලදී පාඩු ලබනවා. ඇතැම් අවස්ථාවලදී ලාභ ලබනවා. හැබැයි අද වෙනකොටත් ඒක පිළිබඳව නිවැරදි තීන්දුව తీරන ගන්න හැකියාවක් නැහැ. මොකද අද වෙනකොට පාඩු ලබන ආයතනය බාට පත් වෙලා තිබෙන්නේ. අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන. අපේ ලංකාවේ කොඩි අරගෙන ජාත්‍යන්තරයට අපේ අභිමානය අරගෙන ගිය අරගෙන යන අපේ රට ජාත්‍යන්තරයට මේ පණිවිඩය දෙන අපේ රටේ සංචාරකයෝ ගෙන්වන ඒත් එක්කම ලාංකිකයින්ට ලෝකයේ සැරිසරන්න ඉඩකඩ වෙන් කරපු අපේම ගුවන් සමාගම මේක. ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ නැත්තම් එම ආයතනයේ ගුවන් යාන මෙහෙවනවනේ. ඉතින් රියදුරකට වෙච්ච අකරතැබ්බයක් මුල් කරගෙන යම් සිදුවීමක් දැන් කතාබහට ලක් වෙමින් තිබෙනවා. අපි එතනින්ම පටන් ගනිමු. මේ කතා කරන්නේ කපිටාන් රේණුක සේනානායක. එතුමා තමයි ශ්‍රී ලංකා ගුවන් නියම සංගමේ සභාපතිවරයා. මීට මාසකට හෝ සුමානායකතුමා පිටම වංචර්මන් ගුවන්තොට පිළිතේ ගුවන් නියමක බීමත්වා සෝනා අසෝනා කියන්නේ අපි ඔහු බීමත් සිට බව රපත්තු කළා තිබා. ඒ සිද්ධියෙන් අනතුරුව අපේ කරමනාකාරීත්වය මේ පරීක්ෂණ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමේදී පරීක්ෂණ සම්බන්ධ අඩුපාඩු තිබ්බා. ඉතින් අඩුපාඩු සමගම තවත් ගුවන් නියමිත පරීක්ෂණයට භාජනය වෙන අවස්ථාවකදී ප්‍රශ්න කර සිටියා මේ නිලධාරීනිගෙන්. මේ පරීක්ෂණය සම්බන්ධව ඔවුන්ගේ ප්‍රශ්න වලට කලබල වෙලා ඔහු පරීක්ෂණ නොකර ඔහුව ගුවන් ගමනට යන්න අවසර දෙලා තිබ්බා. ඉතින් ඒක ඒ වැරදි ක්‍රියාවක්. ඒ කියන්නේ ඕනම රටකදී ඕනම තැනකදී ගුවන් නියමිත මධ්‍යවපනන පරීක්ෂණයකට භාජනය වෙන්න ඕන බෑ කියලා කියන්න කොහෙත්ම බෑ. ලංකාවේ තහනම් ලෝක නීතියනොත් තහනම්. එතන ගැටලුවක් වෙලා තියෙන්නේ මොහු පාදින වෙන්න බෑ කිව්වද ඇයි ඔහුට යන්න දුන්නේ කියලා ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවා හැමෝටම. ඕනම සිද්ධියකදී ඕනම තැනකදී අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකෙන් දොස්තර දැක්වන ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි මේක කරන්නේ කොහොමද කරන්නේ කියන එක. මේ වැනි අවස්ථාවලදී එහෙම ප්‍රශ්න කරද්දී කලබල වුණොත් වෙනම ක්‍රියාවක් කරන්න ඕනත් ඒක වැරදි. හැබැයි මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ අපි අද යෙදෙන මේ ක්‍රියාවන් කරන්නේ අර ජර්මනීදී බීමත් අසුරි පුද්ගලය වෙනුවෙන් නෙමෙයි. අපි ඔහු තවට තනුව ලක් කරලා තියෙනවා. ඉතින් එහෙම කරගෙන අපි කියන්නේ ඉන්නන තුරුම පරීක්ෂණයේදී අසාධාරණයක් වෙච්ච ගුවන් නෙමෙයි අවතත් රජයට සපොත්තු කරන්න සිද්ධ දෙන්නේ කියලා. ඉතින් අපිට ඇත්තටම මේ කිසිම කලබලයක් නැහැ නේද? මොකද අපි අපේ රාජකාරිය හරියටම කරනවා. විශේෂයෙන්ම මහින්ද අපි ගුවන් යානය කියනකොට නැත්තම් ගුවන් සේවයක් භාවිත කරන ඕනෑම ගුවන් මගියෙකුට ඒ ගුවන් යානය සහ යදාල ආයතනය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තියෙන්නට ඕනි. එතකොට මේ යන ගුවන් නියමුවන්ගේ ඉඳලා ඒත් එක්ක මේ අදාළ සමාගම් දක්වා විශ්වාසය තහවුරු කර ගැනීම ඉතාමත්ම වටින කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේ ගුවන් නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නෙත් එක්ක අපට මේ ප්‍රශ්න දිහා ගොඩක් ඈතට බලන්න සිද්ධ වෙනවා රංගන. අපි කරන්න හදන්නේ ඒ දෙයම තමයි. දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් මේ රේණුක සේනානායක මහත්තයා දැක්වූ අදහසනේ දැන් එතුමා තවදුරටත් කියන දෙයක් තමයි දැන් මේ සිදුවීමෙන් පස්සේ ඔවුන් යම් යම් තීරණවලට තීන්දුවලට එළමිලා තිබෙනවා. ඉතින් ඒකත් මේ ගුවන් සේවයේම නැත්තම් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රශ්න පිට ප්‍රශ්න එන තැන බවට පත් වෙලා තිබෙනවා. දැන් ඔවුන් මොකද කරන්න යන්නේ? ගුවන් සමාගමට ගුවන් නියමුව 10,015 වැනි ප්‍රමාණකින් අඩුවක් තියෙනවා. මේ අවුරුදු ගණනක් තිස්සේ අපි මේ අඩුව මතලා තියෙනවා. ඒ කියන්නේ අපි වැඩිපුර වැඩ කළා නේ මාර දවසේ වැඩිපුර පැය ගණන්. ඉතින් අපි ඒ වැඩ කළා තමයි ගුවන් සමාගම ගුවන්ගත වෙන්න උදව් කරලා තියෙන්නේ.
ඉතින් දැන් අපි කියන්නේ අපි මොකටද මේක කරන්නේ අපි අපිට බාර දෙන්න රාජකාරී කරන්න අපි කරන මේක මේ වෘත්තීමේ ක්‍රියාමාර්ගයක් නම අපි අපේ රාජකාරී මිත්‍යාවට කරනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7000කට ආසන සේවක පිරිසක් ඉන්නවායි කියලා කියවෙනවා ඔබතුමාලා කියන ගුවන් නියමවරුන් ප්‍රමාණවත් නැහැ කියලා සම්පූර්ණයෙන්ම ගත්තොත් ගුවන් නියමෝ ඒ 7000කට අන්තර්ගත වෙලා තියෙන්නේ 315ක් වෙන සංඛ්‍යාව ඉන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මම හිතන්නේ අපිට ඉන්නේ 365ක් වගේ ගන්න. 45 දෙනෙක් ඉන්න විදේශිකයෝ. ඉතින් සම්පූර්ණ ගාන 7000 ගතොත් විදේශිකයන් සමග අපි 315ක් වෙන ගානක් සමග. මහින්ද පෞගේ කාලේ ලොකුවට කතාබහට ලක් වුණා මේ ශ්‍රී ලංකන් ආයතන නැත්නම් බොහෝ රාජ්‍ය ආයතන වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමටත් අති විශාල සේවකයෝ පිරිසක් නැත්නම් සුදුසුකම් නැති පිරිසක් මේ ආයතනයට ඇතුළත් කරලා තියෙනවා කියලා. දැන් 7000කට ආසන්න පිරිසක් මේ ආයතනයේ සේවක මණ්ඩලයේ විදිහට ඉඳද්දි හැබැයි නියමුවරුන් කියනවා Tamanට මේ ගුවන් යානා අපියාසර කරවන්න ප්‍රමාණවත් නියමුවරුන් නැහැ කියලා. ඉතින් ඒ ප්‍රශ්නයත් අපි මෙතනදි කතා බහ කළා. මෙරටේ මේ වගේ ආයතනයකට එහෙම වෙන්නේ ඇයි කියලා අපි ජනතාවට අලුතෙන් කිව යුතු නැහැ. රංගන මතක් කළා යුතු දැන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව දැන් මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතු ප්‍රධාන පාර්ශ්ව තුනක් තිබෙනවා. ඒවා තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස ගුවන් මෙහෙයුම් සිදු කරනවා. ඒක තමයි ප්‍රධානම කටයුත්තක් සිදු කරන්නේ. ඊට පස්සේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් ගුවන්තොටුපළ වන කටුනායක, ඒ වගේම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපළ පරිපාලනය කරමින් ඒ වැඩ කටයුත්ත කරනවා. දැන් ඊට අමතරව සිවිල් ගුවන් සේවා අධිකාරිය තිබෙනවනේ. දැන් ඔවුන් මොකද කරන්නේ? ඔවුන් ගුවන් ගමන් සඳහා වන ජාත්‍යන්තර නීති රීතීන්ට හා රෙගුලාසීන්ට අනුකූලව දේශීය ගුවන්තොටුපළ හා දේශීය ගුවන් සමාගම් වෙත උපදෙස් සපයමින් රෙගුලාසීන් හඳුන්වා දෙමින් ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් තමන්ගේ සේවාව සපයමින් තිබෙනවා. රටක හැබැයි ගුවන් සේවා ක්ෂේත්‍රය කියන්නේ මේ සියලු කාර්යයන්ගේ එකතුවක්. මේකෙන් ප්‍රධානම කාර්යයක් කරන්නේ නැත්තම් මේකෙන් ගත්තම එක පැත්තෙන් කියන්න පුළුවන් දේ තමයි පිරිවැය අධිකම කාර්ය කරන්නේ මේ ගුවන් සමාගම නැත්තම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඒ කියන්නේ මේ ගුවන් යානා මෙහෙයුම් කරමින් මේ දේ සිදු කරන ආයතන තමයි ප්‍රධානම ආයතන තමයි ශ්‍රී ලංකා ගුවන් සමාගම. ඉතින් එහි ගුවන් යානා හසුරවන නැත්තම් එහි අයිතිය තියෙන එහි වැඩේ ඉදිරියටගෙන යන ආයතන තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතන. ඒ ආයතනට තමයි මේ ගැටලුකාරී තත්ත්වයන් සියල්ල පැනලාගලා තිබෙන්නේ. ඔය කිව්ව කාරණාත් එක්කම අපි දැක්ක මෑත ඉතිහාසයේ දිගින් දිගටම ශ්‍රී ලංකන් සමාගම දිගින් දිගටම පාඩු ලැබුවා. මේ පාඩු ලැබුවේ පොඩි ගණන් වලින් නෙමෙයි රුපියල් මිලියන ගණන් වලින්. හැබැයි දැන් වෙනකොට මේ කෝටි ගානක පාඩුව පියව ගන්න මොකක් තියෙන ක්‍රමයේ කියලා හැමෝම කල්පනා කරනවා. හැමෝම බැලුවා මේක පෞද්ගලීකරණය කළා නැත්නම් වහලා දාවිද නැත්නම් විකුණලා දාවිද මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කියලා. හැබැයි පහුගිය දවසක ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍යවල පළ වුණා මේ සම්බන්ධයෙන් වෙනත් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න සූදානමක් තියෙනවා කියලා. ඒ ගැන අපි දැනගන්න කතා කරා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ජනක විජේපතිරත්න මහත්මයාට. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයේ තීන්දුවක් අනුව පෞද්ගලික ආයෝජකයෙකුගේ සහාය ලබා ගැනීම සඳහා දැන්වීමක් පළ කරලා තියෙනවා. ඒක පුවත්පත්වල සහ ජාත්‍යන්තර මාධ්‍යවලත් ඒක පළ කරලා ඒ දැන්වීමට කල් දීලා තිබුණා. අගෝස්තු මාසයේ අවසාන වෙනකන් තමන් මේ ආයතනයේ ආයෝජනය කරන්න කැමැත්තක් දක්වනවා නම් ඒ කොහොමද කියන එක සම්බන්ධයෙන් අප්ලයි කරන්න කියලා ඒකට වෙනම කමිටි එකක් පත් කරලා තියෙනවා. ඒ කමිටි හරහා තමයි ඒ කාර්ය මෙවැනි සත්‍යයකට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත් වෙන්න හේතු කාරණා වෙලා තියෙන්නේ මොනවද? ඉතිහාසයෙන් ගත්තාම ශ්‍රී ලංකන් යාළුවින් එක්ක විවිධ කාලවල ආලාප ලැබලා තියෙනවා. යම් වසරවල ලාභ ලැබීම සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියනවන කාරණා තමයි පසුගිය රජ කාලේ ගුවන් සමාගම සේවාවක් විදිහට පවත්වාගෙන අරමුණකින් විතරයි කටයුතු කරේ. දැන් වත්මන් රජය සේවාවකට එහාගෙන මේක ලාභදායි අරමුණේ ව්‍යාපාරික අරමුණින් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ජාතික කාර්යයන් කිරීමට අමතරව ලාභදායි ව්‍යාපාරික ආයතනයක් විදිහට පවත්වා ගැනීමට දැන් මේ රංගන අපි දන්නවා 1979 වසර දින එයා සිලෝන් ගුවන් සමාගම වසා දමලා ඊට පස්සේ එයා ලංකා සමාගම ඊට පස්සේ 1999 වසර දින ශ්‍රී ලංකන් ගුවන් සමාගම බවට පත් වුණා. අපි දන්න දේ තමයි දැන් මේ කියන වර්ෂ ටික හිතන්නකෝ 1979 ඉඳලා අද දක්වා අවුරුදු 36ක් 37ක් නේ. අපි දන්නවා මේ කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වටා ගොඩනැංගුණු
ආණ්ඩු නැත්නම් රජයන් තමයි පාලනය කරේ. අවුරුදු 18 18 පාලනය කරලා තියෙනවා මේ ශ්‍රී ලංකා සමාගම පවත්වාගෙන ගිය කාලේ. පැහැදිලිවම. ඉතින් මේ දෙකම මේ වැඩේට මේ ආයතනට සිද්ධ වෙච්ච දෙයට වගකීම යුතුයි. හැබැයි මහින්ද 1999 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සේවාවත් එක්ක ඒකාබද්ධව කටයුතු කළා. හැබැයි ඒ කාලේ ලාභ ලැබුවා. හැබැයි ඒ කාලේ ලාභ ලැබුවා නම් අද ඇයි පාඩු පිට පාඩු ලබන්නේ? එතකොට කොතනද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලාත් අපි නැවත නැවතත් හොයලා බලන්න ඕනේ කාරණාවක්. ඒ වගේම තමයි මේ ජාතික ගුවන් සේවය අපිට අහිමි වීමෙන් අහිමි වෙන්නේ මේ ගුවන්ින් යන එක විතරද? නැත්නම් ඉම ආයතනය ඍජුව ලබන ආදායමක් විතරද? නෑ. රටට වෙනත් විදියකින් පාඩු සිද්ධ වෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි මේ බලධාරීන්ගේ ඇස් ඒ පිළිබඳවත් ඇරිය යුතුයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ජනක විජේපතිරත්න මහත්මයා අදහස් පළ කළා. අවගේ කාලගතවත් එහෙම 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමගම එවකට රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් විදිහට තමයි රටේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා විශාල සැලසුම් සකස් කරුණා. ඒ සැලසුම් වලට අනුව ජාතික ගුවන් සේවයේ ගමනාන්තයන් පුළුල් කරා. ඒ අනුව තමයි අපි යුරෝපයේ ගමනාන්ත කීපයකට සහ අපි තෝරාගත් උදාහරණයක් විදිහට මොස්කව් වගේ ගමනාන්තයන් වලටත් අපි ගුවන් ගමන් පුළුල් කරේ. එවකට රජයේ ප්‍රතිපත්තිය වුණේ සංචාරක ව්‍යාපාරයට සහාය දක්වන ලෙස ජාතික ගුවන් සේවය භාවිත කිරීම. ඒදී ඒගොල්ලෝ ඍජු ලාභයක් බලාපොරොත්තු නොවුනත් වක්‍රව ජාතික ආර්ථිකයට ගුවන් සමාගමේ දායකත්වය තමයි අපේක්ෂා කරේ. නමුත් පත්මන් රජය මේක ව්‍යාපාරික අරමුණින් පාස්වාගෙන යන ගුවන් සමාගම බවට පත් කළ යුතුයි කියන තීන්දුවට ඇවිල්ලා තියෙනවා. මයින්ද ගුවන් සමාගමක් දියුණු කරනවා නම් එහි සේවාව ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන්න ඕනි. ඒ නිසා ලෝකයේ වෙනත් රටවල් වලට ලංකාවේ තියෙන ගුවන් සේවාව යොදවන්න ඕනේ. හැබැයි ඒකෙදි සොයා බලන්න තිබෙන විශේෂ කාරණාවක් තියෙනවා. මොකද මේ රටට ගුවන් සේවාල් අපි ස්ථාපිත කළා, අපි ආරම්භ කළා. ඒකෙන් අපිට ලාභයක් ලබන්න පුළුවන්. නැත්නම් දිගින් දිගට පාඩු ලැබුමින් මේ ගුවන් සේවාව පවත්වාගෙන යන්න වෙද්දී කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒව ගැන නිසි අධ්‍යයනයක් ඇතුව තමයි ඒක රිදු කරන්න ඕනේ. හැබැයි වර්තමානයේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ තමයි මේ වෙනකොට රෝම ඉතාලියට යන ගමනාන්තේ වහලා තිනුනේ. ඒත් එක්කම ඉදිරියේදී ජර්මනිය ප්‍රංශයට යන ගුවන් ගමන්, ඒත් එක්කම යුරෝපයට යන ගුවන් ගමන් වාර සීමා කරන්න කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා. යුරෝප රටවල් වලට යන ගමන් වාර අඩුවීම රටේ සංචාර කර්මාන්තයට කොහොම බලපාන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්ම දැඩි බලපෑමක් කියලා දෙනවා. රටේ යුද්ධයෙන් පස්සේ අපේ සැලසුම් වුණේ රජයේ පැත්තෙන් එතන වසරකට සංචාරකයන් ලක්ෂ 20ක්වත් ලංකාවට ගෙන්වා ගන්න. ඒ අනුව අපි මුදල් රගෙන එන අපි බලාපොරොත්තු වෙන මට්ටමේ සංචාරකයන් විශේෂයෙන් යුරෝපෙන් තමයි අපි බලාපොරොත්තු යුත්තේ. එතකොට අපේ සංචාරක වෙළඳපොළ වෙනුවෙන් විශාල ප්‍රචාරණ කටයුත්තක් ජාතික ගුවන් සේවය විසින් ඉටු කරනවා. ජාතික ගුවන් සේවය විදිහට අපි ඒ රටවල උදාහරණයක් විදිහට ගියොත් අපි ලන්ඩන් වල, පැරිස් නගරයේ, ෆ්‍රැන්ක්ෆර්ට් වල, රෝම් වලගේ නගරවල අපි විශාල අපේ රටේ ආකර්ෂණීය සංචාරක ස්ථානයන් ගැන, අපේ ඓතිහාසික වැදගත් ස්ථානයන් ගැන සහ දර්ශනීය වෙරළ තීරයන් ගැන අපි ප්‍රචාරණය සිදු කරනවා එයාලයින් එක විදිහට. ඒ ප්‍රචාරණයන් හේතුවෙන් නිර්මාණය වන සංචාරක වෙළඳපොළ අපි අපේ ගුවන් සේවයෙන් තමයි බොහෝ විට ලංකාවට රැගෙන එන්නේ. අපේ ගුවන් සේවය නැවතුලා දැම්පුවාම ඒ ප්‍රචාරණයත් ඉබේටම නතර වෙනවා. ඒ නතර වීම අනිවාර්යයෙන්ම සංචාරක ව්‍යාපාරයට බලපානවා. බොහෝ විට ඍජු ගමන් වාර නැමැති නිසා වෙන විදේශීය ගුවන් සමාගම් වලින් ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙත් යම් මැලිකමක් රැකීමේ ඉඩ තියෙනවා. ඒකත් සංචාරක ව්‍යාපාරයට ආයත විදිහට බලපෑමේ හැකියාව ප්‍රබලව තියෙනවා. රංගන මේ ජාතික ගුවන් සේවය මේ මහා ජාතික වගකීමක් ඉටු කරනවා. ඉටු කරලා තිබෙනවා. ඉතින් ඒක අපි අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයිනේ. දැන් අපි දන්න ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබෙමින් හෝ ශ්‍රී ලංකාවට මේ ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් පිරිසක් රැගෙන එනවානේ. ඒගොල්ලෝ විදේශ සංචාරකයෝ වියදම් කරන්න පුළුවන්. දැන් යුරෝපෙන් වගේ එනවා කියන්නේ සංචාරකයන් ඉතාමත් වැදගත්නේ. දැන් එන්නේ එන්නම අපිට වෙලා තියෙන්නේ චීනෙන් ඉන්දියාවෙන් එන සංචාරක වැඩි වෙලා තියෙනවා. හැබැයි යුරෝපෙන් නැත්තම් මේ ධනවත් කියන රටවලින් යම් කිසි විදියකින් මේ වියපැහැදම් කරන්න පුළුවන් සංචාරකයෙම පැමිණීම අඩු වෙලා තිබෙනවා. හැබැයි අපි ඒක වැඩි කරගත යුතුයි. ඒ හින්දා මේ සංචාරක කර්මාන්ත පැත්තෙන් ගත්තමත් ලොකු වැඩ කොටසක් කරනවා. අපි හිතනවා මේ ශ්‍රී ලංකන් කේටරින් සමාගම නැත්තම් ගුවන් තොරතුරු ගුවන් සේවා සමාගම පමණයි මේවයින් මේ ලාභ ලබන්නේ කියලා මේ ගුවන් සේවා කටයුත්තෙන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේකේ ඊට එහාගේ පුතත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සමූහයේ ඉඳලම ග්‍රාමීය මේ තැඹිලි කඩේ වෙළඳ දක්වා තැඹිලි විකුණන කෙනා දක්වා ආදායම් ලබනවා. මේකෙන් මේක අපිට ඍජුව පේන්නේ නැහැ. හැබැයි ඒක අපි අවබෝධ කරගත යුතුයි. දැන් සංචාර කර්මාන්තයේ මේකේ වලපෑමක් වෙනවා නම් අපි ඒ ගැන අහන්න ඕනේ සංචාරක සංවර්ධන විෂය බාර අමාත්‍යවරයා. එතුම තමයි ජෝන් අමරතුංග එමුතුමා. ශ්‍රී ලංකා ගුවන් සමාගම හෝ පිටරට ගුවන් සමාගම වුණත් පුළුවන් තරම් ලංකාවට ෆ්ලයිට් ස්ටොප්
වැටෙන්න ඕන. ඒ කියන්නේ මේකට මිනිසුන්ට එන්න පාසකෝ විදියට තියෙන්න ඕන. කැදින්ම එනවනම් වඩාත් හොඳයි. වෙන වෙන ආශ්‍රිතවල මාළු වෙලා ඉන්න ගියම ටිකක් කවරේ නැයි. සා අපේ ආශ්‍රිතනේ කවුරු මේවා පාලනය කළත් අවශ්‍ය දේ වැඩිපුර ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමයි. දැන් මේ වෙනකොට ඉතාලි ගුවන් යානා සේවාව නතර කළා. ඒත් එක්කම දැන් යුරෝපා රටවලද එංගලන්තයට වගේ සීමා වෙලා තිනවා. ඇයි එහෙම අඩු වෙලා තින්නේ ගුවන් ගමන් වාරය? ඒ මේ ශ්‍රී ලංකන් එක අඩු වුණාට අනිත් ගුවන් සේවාවන් අනිත් රටවල් වල ඒවා දැන් ඒවා වැඩි කරලා තිනවා. ලංකාවට එන වාර ගන්න නිසා ඒක අපිට ගන්නත් පාඩුවක් වෙනවා. නමුත් දැන් යුරෝපා රටවල් වලින් තමයි වැඩිපුර මුදල් අතේ ගැවසෙන විදිහට KLM කම්පැනි සල්සින් එනවා. ඒවා ඉස්සලා තිබුණ නැති ඒවා. ඒ වගේ මාර මැදපැත්තේ තියෙන එයාලයින් සමාගම අනිත් එයාලයින් සමාගම දැන් ලංකාවට එන වාර ගන්න වැඩි කරලා තියෙනවා. ඉතින් මේ අඩුව ඒවෙන් පිය වෙනවා. ඇත්තටම අනුව නම් ගැටලුවක් නැහැ කියලා තමයි කියන විදිහෙන් තේරෙන්නේ. හැබැයි පැහැදිලිවම මේ ගුවන් ගමනාන්ත වෙනස් වීමෙන් නැත්නම් නතර කිරීමෙන් සිදුවෙන පාඩුවක් තියෙනවා කියලා යම් කෙනෙකුට අස්පනා පිටම පේන දෙයක් රංගන. ඔබට අදහසක් තියෙන්න පුළුවන් මේ ගැන. ඒ ගැන කතා කරන්න බැලුම්ගල වේදිකාවේ ඉඩකඩ තිබෙනවා. දුරකථන අංකය 011-2-55-33-63. බැලුම්ගල. කැපවී ජනතා සේවයට dedicated to serve the people. ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ මේ දැන් මිනිස්සු කියනවා මේක පාඩු විඳිනවා මේක කරගන්න බෑ මේක රටේ නැතිව කියනවා. ඒ වුණාට අද ලෝකයේ මේ ගිහිල්ලා බලපුවම අපේ මැද පෙරදිග ගුවන් සේවයේ ගොඩාක් එමරෙත් ගුවන් සේවයේ කටා ගුවන් සේවයේ ඉතිහාස් ගුවන් සේවයේ වැඩි හරියක් ඉන්න ඉංජිනේරුවලු අපේ කට්ටිය. මෙහෙන් ඉගෙනගෙන ගිය කට්ටිය. ගොඩාක් නියමුව ගුවන් සේවා නියමුව පයිලට්ලා ඔක්කොම අපෙන් ගිය කට්ටිය. පුළුවන් තරම් අපේ වැඩකාරයෝ ඔක්කොම යනවා. ඒ යන්නේ ඒගොල්ලන්ට තේරෙනවා මේ හැම රජයක්ම ඇවිල්ලා මේකේ තියෙන පාලනය වෙනස් කරනවා කළමනාකාරීත්වය වෙනස් කරනවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කරනවා සභාපතිලා වෙනස් කරනවා එන්නේ වැඩබැරි කට්ටිය විශාල මුදල් කන්දරාවක් ගෙවාගෙන දැන් මේ එනේන කට්ටියට අපේ කට්ටිය වෙනස් වෙන්න ඕනේ දැන් අපේ කළමනාකාරීත්වය මධ්‍යම කළමනාකාරීත්වය මිඩල් මැනේජ්මන්ට් කියන එක ඒගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ ඉතින් මේක හැමදාම කරන්න බෑ ඊට පස්සේ මේ මුළු රටේම මිනිස්සු කියන්නේ ශ්‍රී ලංකන් පාඩු විඳිනවා ඉන්නේ ගොන්නු ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබඳව අපි කතා කරන්නේ නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් වසර ගණනාවක් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ පිළිබඳව දුරකථනයේ රඳයි සිටනවා වරකපලින් සුනිල් චන්ද්‍ර මහත්මයා සයිබෝන් ගිය කාලේ මිලානෝ නගරයට ගුවන් යානාව ශ්‍රී ලංකන් ගුවන් යානාව පැමිණීම පිළිබඳව මම ලියුමක් ඉදිරිපත් කෙරුවා සියලුම දන්ත සමග මොකද මේ ගුවන් යානයේ පැමිණීම කිසිම පාඩුවක් උනේ නැහැ කියලා 2010 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2012 අගෝස්තු 22 දක්වා සියලුම මේ පැමිණිච්ච මගීන් ගාන තමයි 25,929ක් පිටත් වූ මගීන් ගාන ඒ කියන්නේ මිලානෝ නගරෙන් එතකොට ළමයින් පිටත් වෙලා තියෙනවා 763ක් ව්‍යාපාරිකයෝ 546 දෙනෙක් මගී ගමන් මළුවේ අමතර ලැබිච්ච ආදායම තමයි යුරෝ 30,719ක් මේ කාලය තුල ඒ වගේම බාණ්ඩ ප්‍රවාහණයෙන් හම්බ වෙලා බාණ්ඩ ප්‍රවාහණය කරලා තියෙන කිලෝ ගත්තාම 1,543,207ක් පැමිණි මගීන් ගාන 31,398යි ළමයින් 674යි ව්‍යාපාරිකයෝ 1,027යි මේක කිසිම පාඩුවක් නැතුව පවත්වාගෙන ගිය මේ ගුවන් යානයේ නැවැත්වීම පිළිබඳව අපි විස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කරා ඒ කියන්නේ ලොම්බාර්දියා ප්‍රවීන්සියේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාත් ඒ වගේම ශ්‍රී ලාංකිකයොත් අසංකල මේක ඉදිරිපත් කරා නමුත් මේකට නිසි විසඳුමක් අපිට ලැබුණේ නැහැ අපිට තවත් කෙනෙක් ඉන්නවා කතා කරන රෝයි මහත්මයා අයිබෝන් ආයිබෝන් මම පානදරෙන් කතා කරන්නේ මම ටුවර් ගයිඩ් කෙනෙක් මේ ගැටලුව වෙලා තියෙන ඇමතුමා කිව්වට මේක මේ පාඩුවක් ලබන්නේ නැහැ කියලා අපි පැහැදිලිව දන්නවා මොකද ෆ්‍රාන්සේ සහ චීනය කියන රටවල් දෙකෙන් තමයි අද අපිට විශාල සංචාරක ප්‍රමාණයක් එන්නේ ඉතින් මට එක උදාහරණයක් කියත හැකි පහුගිය සභාපතිවරයා ඉඳද්දි චීනයෙන් අපි අරන් තිබ්බා අපි ඒකට කියන චාටර් ෆ්ලයිට් එකක් කියලා අමතර ගුවන් සේවාවක් එහි සංචාරක ඒජන්තවරිය සීට් 140කට ගෙවලා මේ ගුවන් යානය අරගෙන තිබුණේ එතකොට ඒ සීට් 140ට ආවත් නැතත් එයා ඒ ගාන ගෙවනවා එතකොට සභාපතිවරයාගේ ඉදුමතේ තීන්දුවකට මේක ඒගොල්ලෝ නැවැත්තුවේ පාඩුයි කියලා. අමතර ගුවන් ගමනක් නැති මේකට ගුවන් මාර්ගයක් ඒගොල්ලෝ හදාගෙන ඒගොල්ලෝ එහෙම එවද්දි එවන් ලෑස්ති එද්දි එතකොට අපේ ආයතන තුනකට කණ්ඩායම් නැතුව ගියා.
රංගන බලන්න මේ හිතුමතේ වැඩ කිරීමෙන් සිද්ධ වෙන දේ. දැන් පාලන අධිකාරිය හරි නැත්නම් මේ පාලකයෝ හරි කියනවනම් මේ මගින් නැහැ ගුවන් ගමනාන්ත මේ විදියට නතර කරන්න ඕන කියලා. මේවයි පාඩුව විඳ දරාගන්නේ කවුද? මහින්ද මේ අපි සාමාන්‍යයෙන් ගමේ ගොඩේ අපේ ගෙදර කරගෙන ඉන්න සිල්ලර කඩයක් නම් අපිට අද කම්වැලි නැත්නම් අද පාඩුවේ කියලා වහලා දාන්න පුළුවන්. කිසිම පාඩුවක් නැහැ ඒකට. ඔව් එහෙම පාඩුවක් නැහැ. හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම් වගේ දේවල් එහෙම මේ හිතුමනාපෙට තමන් කැමති විදියට දැන් මේක වහලා දාන්න ඕන නැත්නම් මේක අරින්න ඕන කියලා. ඒකට අතිවිශාල මුදලක් අරින්නත් වහන්නත් අතිවිශාල මුදලක් වැය වෙනවා. හැබැයි ඒ වැය වෙන්නේ මේ රටේ පොදු මහ ජනතාවගේ මුදල් මහ බාණ්ඩාගාර තියෙන සල්ලි. දැන් මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ හින්දා යම් යම් ගමනාන්ත නතර කරන්න සිද්ධ වෙනෝනේ. ඔව් ඒ වුණත් ඒකෙත් තලහබේ සුළුපටු නැහැ. ඉතින් මේක පැහැදිලි කිරීමක උත් කරා කපිතාන් රේණුක සේනානායක ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමේ සභාපතිවරයා. ගුවන් ගමන් වාර නතර කිරීමට නැත්නම් නැවත ආරම්භ කිරීමට අමතර මුදලක් වැය වෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. විශාල මුදලක් පැත්තටම වාරනවත් ඉන්නද ආය නැවත පටන් ගැනීමවත් මා විශාල ධනස්කන්ධයක් මේ මත යට වෙන බව ඒක සත්‍යයක්. ඉතින් මේ කලමනාකාරයෙන් පිටින් පිට මාරු වෙනකොට ඔවුන්ගේ අදහස් මාරු වෙනවා. ඉතින් අපි පහුගිය කලමනාකාරීත්වය බැලුවොත් ඔවුන් තීරණ කරලා ඔබලා කිව්වා වගේ රටක සංචාරකයෝ මේ රට ගැන හිතන්න මේ ගුවන් සමගම විශාල ගුවන් සමගමක් වෙන්න ඕනේ. මේ පාඩු ලැබුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ශ්‍රී ලංකා කියන එක ලෝකෙ වටේ විකිදෙන්න ඕනේ කියන අර්ථකථනයක් තමයි ඒගොල්ලෝගේ තිබ්බේ. ඉතින් ඒ අර්ථකථනයෙන් අද එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනස් වීම අද බලපාන්නේ මේ ඒකාබද්ධව වෙනත් ගුවන් සමාගමක් සමග ඒකාබද්ධව පවත්වාගෙන යන්න තමයි දැන් තීරණය කරන්නේ. අර පහෝගිය තිබ්බ කර්මනාකාරීත්වයේ තීරණෙන් අද වෙනසක් කියලා. රංගන මේ ගුවන් සේවාව පාත්තගෙන යාමේදී ඒකට වාණිජ ආරමුණු වගේම ජාතික ආරමුණු තිබිය යුතුයි. ඒක පිළිගත යුතු කාරණයක්නේ. ඉතින් ඒක මේ මෙහි වැඩ කරන සේවකයෝ අවධාරණය කරනවා. එහෙම නොකර නැහැ. මේ ජනක විජේරපදත්ත මහත්මයා. ව්‍යාපාර පටන් ගන්නවා නම් ව්‍යාපාර පටන් ගන්නේ ලාභ නැතිව තමයි. හැබැයි ජාතික ගුවන් සේවයක් කිව්වම ජාතික වගකීමක් හා ජාතික කාර්යභාරයක් කියනවා. ඒක රජයේ මොන රජයේ යටතේ වුණත් පසුගිය කාලේ විවිධ රජයන් යටතේ ඒ ජාතික කාර්යභාරය ජාතික ගුවන් සේවයෙන් ඉෂ්ට වුණා. ඒ ඉෂ්ට වෙන අතරේ පසුගිය කාලය තුළ අලාභය අධික තත්ත්වයට පත් වෙනවා. දැන්ට 2013-14 මූල්‍ය වර්ෂයේ රුපියල් මිලියන 32000 වෙච්ච ඒ අධික අලාභය 2014-15 වර්ෂය වෙනකොට මිලියන 16000 අඩු වුණා. සහ ඊට පස්සේ පසුගිය වර්ෂය වෙනකොට මිලියන 8000 අඩු වුණා. දැන් ඉදිරි වර්ෂයේදී මේ ඉදිරි 2017 මාර්තු 31 වෙනි අවසන් වෙන නියමිත මූල්‍ය වර්ෂයේදී නිශ්චිතව අපිට කියන්න පුළුවන් තවත් මේක අඩු වෙනවා කියලා. අපිට තියෙනවා චෝදනා සහ යෝජනා දෙකම තියෙනවා. චෝදනා තමයි අපිට රටේ දන්නවනේ අපි රජය මැදින් දැන් රජය මේ ගුවන් සමාගම පාඩුවේ කියනවා සහ රට වැසියෝ විදිහට මහජනතා විතර මේක පාඩුවේ තියෙන අතර අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අපි රජයේ විදිහට කරන රජයේ විදිහට ප්‍රවාහන ශේෂ්ඨයට මැදිහත්ච්ච ආයතන තුනක් අපේ තියෙනවා. එකක් තමයි ළංගම, අනික තමයි දුම්රිය, අනික තමයි ගුවන් සේවය. මේ තුනම පාඩුයි. මේ තුනම පාඩු වෙනදත් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මාරුන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක විසින්ම තමන්ගේ පාලන කාලය තුළ තමන්ගේ හිතවතුන් අරා මේ ආයතන පාලනය කිරීම සහ හරි ඒකට සුදුසු පුද්ගලයන් අතර මේකපත් නොවීම. අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මහින්ද කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ජාතික වැඩපිළිවෙලක් නැහැ. මේක ආණ්ඩුවෙන් ආණ්ඩුවට දේශපාලඥයන්ට වෙනස් වෙනවා හැම දෙයක්ම. ඉතින් ඒ වෙනස් වෙන්නේ තමන්ගේ හිතුමනාපෙට, තමන්ගේ කැමැති විදිහට, තමන්ගේ හිතවතුන්ගේ තියෙන මට්ටම් අනුව. ඒ අනුව තමයි ඉතින් ආයතනවල ලාභ පාඩු තීරණය වෙන්න වෙලා තියෙන්නේ කියලා ඉතිහාසය දිහා බැලුවම පස්සේ පේන්න තියෙනවා. අර පතිරත්න මහත්මයා මෙහෙම මේ කතාවක් කියෝ මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයතන තමයි මෙහෙම පාඩු ලබන්නේ කියලා මේ පොඩි කතාවක් මතක් වුණා. දැන් මේ UL කියන්නේ මේ ශ්‍රී ලංකන් ගුවන් යානාවලට. ඉතින් UL කියන්නේ බොහෝ දෙනෙක් කියන මේ usually late ඒ කියන්නේ සාමාන්‍ය පරක්කුයි කියලා. දැන් ඊට පස්සේ මේ අපි කියනෝනේ මේ ගමනාගමන මණ්ඩලේ කියනෝ මගම කියලා. ඒ හින්දි ඉතින් අර මගම තමයි කියලා වගේ කතාවක් තියෙනෝනේ. ඊට පස්සේ දුම්රිය වලට මේ බොහෝ දෙනා කියනවලු මේ කාන්තාවන්ගේ නම්නේ තියලා තියෙන්නේ. කාන්තාවන් ටික ප්‍රමාදයෙන්ද තමයි ඒවට එහෙම නම් තියලා තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ. ඉතින් එහෙම කීමට කියනවා කාන්තාවොත් පිරිමිත් ප්‍රමාද වෙන අවස්ථා ඕන තරම් තිබෙනවා. ඉතින් මේ ආයතන වලට වෙච්ච දේ. හැබැයි රටේ ජනතාව මේ ආර්ථික අහිනියක ඉන්නෝනේ. ලංකාවේ ඒක කවදත් තිබිච්ච දෙයක්. එහෙම තියෙද්දි මේ වගේ රාජ්‍ය ආයතනයක් සමාගම කෝටි ගණනින් මෙහෙම පාඩු ලැබීම නැත්තම් මේ වගේ තත්ත්වයටපත් වීමට තවදුරටත් ජනතාව වන්දි ගෙවිය යුතුද? ඒක ප්‍රශ්නයක්. දැන් මේ ගැන සොයා බලන්න මේ ගැන වග කියන්න ඕනේ රාජ්‍ය ව්‍යවසාය පැත්තෙන්
කතා කරනකොට එහි සම්බන්ධයෙන් විශේෂ බාර ඇමතිවරයා තමයි කබීර් හෂිම් ඇමතිතුමා අපි එතුමනත් කතා කරලා ඇහුවා දැන් ඍජුව ශ්‍රී ලංකන් සමාගම වගේම අපේ රටේ සංචාර කර්මාන්තයට කොහොම බලපාවිද කියලා ඒ යුරෝපා රටවලින් එන යුරෝපීය සංචාරක ප්‍රමාණය අඩු වීම නිසා ලංකාවේ සංචාර කර්මාන්තයට වගේම ලංකාවෙන් ඉන්දියාවට සහ සිංගප්පූරුවට වගේ යන කෙටි දුර ගුවන් ගමන් වාරවලටත් සංචාරකයෝ අඩු වෙන්න පුළුවන් එයත් බලපාන්න පුළුවන් ගුවන් සමාගමටම නේද ඒ ගුවන් යානාව අහවල් රටකට නොයන නිසා එහෙන් සංචාරක වෙන පිරිස කිසිසේත් අඩු වෙන්නේ ඒවට කෝඩ් ෂෙයාරින් බේසිස් කියලා තියෙනවා අපිට වෙනත් ගුවන් සමාගම්යක අපි දැනට වැඩ කරනවා අපි නොයන තැන්වල එයාලා මගක් අපේ සංචාරකයෝ ගේනවා ඒ මගක් ගේන සංචාරකයන්ව එතනින් ඉඳලා ශ්‍රී ලංකන් එක එතනින් ඒ සම්බන්ධ කිරීමක් කරන ලංකාවේ සංචාරකයෝ ගේන්නයි ආපහු ගෙනියන්නයි සැලසුම් කරගෙන අපි බොහොම විධිමත්ව වැඩ පිටලක් හදලා දෙන කිසිසේත් අඩුවීමක් වෙන්නේ නැහැ රංගනා අපි මේ ප්‍රශ්නේ අපි මේ ජෝන් අමරතුංගම තුමාගෙනුත් ඇහුවා. ඔබතුමාලා ඉදිරියේදී වර්ෂ කීයක් සැලසුම් කළා මේ සැලසුම් සකස් කළා තියෙනවද මේ වෙනකොට මොනවද ඒ තියෙන සැලසුම්? මොනවද සැලසුම් සකස් කරන්නේ? සංචාර කර්මාන්තය වැඩි දියුණු කරන්න සහ ගුවන් සේවාව පුරුදු කරන්න සංචාර අවුරුදු පහෙන් පහට අපි සැලසුම් අලුත් නවීකරණය කරනවා. දැනට මේ වෙන විට මොන අවුරුද්ද දක්වා සැලසුම් සකස් කළා තියෙනවද මෙතුමා? 2020 වෙනකම්. එතකොට බලාපොරොත්තු වෙන්නේ මොනතරම් සංචාරකයෝ පිරිසක්ද මොනතරම් මුදලක් ලංකාවට ලබා ගන්න පුළුවන් වෙයි කියලා? 2020 එනකොට අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනෙන්න පුළුවන් මාර්ගය තමයි සංචාරක මෙලස ප්‍රවේණියෝ දැන් අර වැඩිපුරම යුරෝපා රටවල් වලින් ශ්‍රී ලාංකික ගුවන් සේවයට සේවයක් සපයන්න බැරි වුණාන් පස්සේ ඒ මුදලත් ලංකාවට අහිමි වෙනව නේද නෑ 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 ඒ නිසා තමයි ගුවන් සේවය මොකද කියන්නේ කියලා අලුතෙන් මාපිට යුරෝපේින් එම මිනිසුන්ට මේ ලංකාවට එන්න පුළුවන්. දැන් ලංකාවට ඍජු ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමෙන් නැති වුණාට පස්සේ ලංකාවට එන සංචාරක අඩුලා වෙනත් රටවල් වලට ගියොත් එහෙම දැන් ඒක වෙනස් වුණාම දැන් චාටර් ෆ්ලයිට් ඔපරේට් කරන්න පටන් ගන්නවා. කෙලින්ම ආසියාතර පුරෝගම ලංකාවට. ඒක ආයෙත් යනකොට එම සුළු කියන්නේ. ඉතින් ඕකේ අපිට මේ ඇටි පාඩුවක් විදිහට දරා ගන්න වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගලා වෘත්ති සංගමයක් විදිහට විශේෂයෙන් කියන්නේ ජාතික ගුවන් සේවයක් රටකට අත්‍යවශ්‍යයි. ඒ ජාතික ගුවන් සේවයේ අධික ලාභ ලැබනවා නම් රටට දරන්න බැරි තරම් ලාභ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම් පෞද්ගලික හෝ විදේශීය ගුවන් සමාගමක් ආයෝජකයෙකු හැටියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අපිට විවේචනයක් නැහැ. නමුත් 52ක කොටස් අයිතියක් රජයට තිබිය යුතුයි. එමිරේට්ස් කාලේ දුන්නා වගේ රජයේ විදනගාධි සතුට විගණනය කිරීමේ අයිතියවත් ලබා ගන්න නැතුව මේක ආයලේ පෞද්ගලිකරණය කිරීමක් සිදු නොවිය යුතුයි. ජාතික වගකීම් ඉටු කරන ජාතික ධජය විදේශීයට රැගෙන යන ගුවන් සමාගම බවට ශ්‍රී ලංකා මෙයාලයින් පත් විය යුතුයි කියන ස්ථාවරය තමයි අර කියන්නේ. සංගන මේ ජාතියට අවශ්‍යයි මේ වගේ ගුවන් සේවාවක්. හැබැයි මේ මෙතරම් අතිවිශාල මුදලක් වැය කරමින් කරන දෙයින් ලංකාවට ලැබෙන එකම දේ එයමත් නෙවෙයි. තවත් දේවල් තියෙනවනේ. අපි දන්නවා මේ ජාතික ගුවන් පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් මේව රැකගත යුතුයි. ඉතින් මේ ශ්‍රී ලංකා ගුවන් සේවය ලාභ නොලැබීම පටන් ගත්තේ මේ අද ඊයකත් නොවේ. මේ දිගින් දිගටම සිද්ධ වෙච්ච දෙයක්. දුරකථනයේ ඉන්නවා හිතවතෙක් දසන්ත මීගමෙන් අයබෝන්. අයබෝන් මේ අවස්ථාව මට ලබා දුන්නට net බැලුම් වලට බොහොම ස්තුතියි. මට එහෙම ලොකු කරදරයක් වුණා ජූලි 29 වෙනිදා අලුයම 1:55ට UL 306 ගුවන් යානයෙන් මායි මගේ දරුවෝ දෙන්නයි මගේ බිරිඳයි ගුවන් මේ සිංගප්පූරුව සඳහා යන්න ගියා. එතකොට අපි ඔක්කොම මේ ෆ්ලයිට් එකට නැගලා 1:55ට ගුවන් ගත වෙන්න යද්දි එන්ජින් එක ස්ටාර්ට් කරලා ඉවරලා එන්ජින් එක නතර වුණා. ඊට පස්සේ ආපහු පොඩි වෙලාවක් ගිහිල්ලා ආපහු දඟලා මේක ස්ටාර්ට් කරගත්ත පැසෙන්ජර්ස්ලා ඔක්කොම ටිකේ ඒකේ ආපහු ස්ටාර්ට් කරලා ආපහු මේ ඉන්න ඉන්ඩක්ෂන් එක දෙනවා. දැන් ඔන්න මෙහෙමයි මෙහෙමයි උඩදී මොකක් හරි කරදරයක් වුණොත් මෙහෙම වෙන්න කියලා ඒ කියලා ආපහු නතර වුණා. දැන් පැය එකා මාර්ගකට අඩි කාලයක් ගියා මේ ජනතාව ඔක්කොම ඒක ඇතුලේ. පැය දෙකකුත් පැන්නා ඊට පස්සේ තුන්වෙනි පාරක් පණ ගෝමාරුවෙන් දඟලා මේක පණ ගන්න ගත්තා. කිසිම වගකීමකින් තොරව මිනිස්සු බය වෙලා අපිට කර කියා ගන්න බෑ. අපේ දරුවෝ බය වෙලා දාඩිය දාගෙන ඒක ඇතුලේ තියාගෙන එහෙම අඩුම ගන්න එළියට දාගන්න ඕනේ. ඒක නැත්තම් ගුවන් නියමුව දැනගන්න ඕනේ. මේක මේ මාරාන්තික ගමනක්. මේ ජීවිත ගණනක් මේ අනතුරේපත් වෙනවා. ඒක වෙන ගුවන් යානයකට මාරු කරන ඒක රෙන්නේ නැහැ. පෑදේ වුත් පරක් වෙලා කොහොම හරි සිංගප්පූරුවට ගියා. හොඳයි. අපිට තවත් කෙනෙක් ඉන්නවා කතා කරන්න. ආයිබන් ශාන් මහත්මයා. ආයිබෝයි. මගේ මතේ මෙහෙමයි. මම වෙළඳ නාමකරණය පැත්තෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන එක එක්ස්ප්ලෝරර් බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩින් වලින් බැලුවොත් ඒක මේ
නියමුවා දක්වා එහෙම නැත්නම් ස්ටාෆ් එක දක්වා ඒක දැනෙන්නේ නැහැ. ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන වැලියු එක දැනෙන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන එක මේ ටුවරිසම් වලට පුදුම විදිහට දායක වෙන එයාලයින් එකක්. අනිත් එක වුණ දැකීම අපේ ටීම් එක අපි දකින්නකොට එයාපෝට් එකේ ඉස්සරහට එනකොට අපිට පුදුම හැඟීමක් දැනෙනවා අපේ එයාලයින් එක නේද. හරියට නිකන් අර වර්ජින් එයාලයින්ස් වල ක්‍රූ එක දකිනවා වගේ. සිංගප්පූර් එයාලයින්ස් වල ක්‍රූ එක දකිනවා වගේ. ඒ වේට් එක මේ අපි පරිපාලනයට බැනලා වැඩක් නැහැ. නමුත් ඇතුලේ ඔවුන්ගේ ඥාන ශක්තියට මේක ඔබවන්න පුළුවන් නම් ඔවුන් තුලින් මේක ගන්න පුළුවන් නම් ජනතාවට මේක දැනුවත් කරන්න පුළුවන් නම් මේක තමයි මං හිතන්නේ ලෝකයේ තියෙන හොස්පිටැලිටි පැත්තේ එහෙම නැත්නම් මොකද කියන්නේ කස්ටමර් කෙයා පැත්තේ ආගන්තුක සත්කාර පැත්තෙන් අති විශිෂ්ටතම ගුවන් ඥානය. බොහොම ස්තුතියි. බලන්න මේ ජනතාවගේ අපේක්ෂා දැනුවත්භාවය. මිතින් අපේ රටේ මිනිස්සු මේක අපේක්ෂා කරනවා. හැබැයි අපි මේක රැක ගන්න මොනවද කරලා තිබෙන්නේ? ඔව් ඒත් එක්කම මහින්ද දැන් ගුවන් ගමන් යන මගීන්ට වෙනම ලකුණු ක්‍රමයක්. ඒ කියන්නේ ගුවන් වාර ගන්නට තමන්ට ලකුණු ක්‍රමයක් එක තුන ක්‍රමයක් තියෙනවා. පොයින්ට් ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයේ තමන්ට ගුවන් යානයේදී ගුවන් තුඩුපළේදී නොයෙකුත් ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. හැබැයි දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිවිරෝධකරණය කරයිද වෙනත් ආයතනද පවරයිද මොකක්දෝ වෙන්නේ කියලා ගුවන් මගියාට හරි විශ්වාසයක් නැහැ. ස්ථාවරයක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකන් එකේ යනවද නැහැ. ඒකෙ ගිහිල්ලා තමන්ට ලැබෙන ලකුණු සංඛ්‍යාව නැත්නම් තමන්ට ලැබෙන අගයට ගැන හිතන්නේ නැතුව වෙනත් ගුවන් සමාගමක යන්න කෙනෙක් පෙළවෙන්න පුළුවන්. ඒත් එක්කම පුළුවන් අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එන ටිකට් පතක් අරන් එන විදේශී සංචාරකයට කියන්න පුළුවන්. ඔබට සීගිරියට යන්න මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේ වගේ ඔබට සහනදායි මිල ගණන් යටතේ මේ ලංකාවේ තියෙන ස්ථානවලට යන්න එන්න පුළුවන් කියලා. මේ වගේ ප්‍රවර්ධන වැඩසටහන් ඕනෑ තරම් තියෙනවා කියලා අපි හිතෝදුන් කතා කරන ඔබත් අපිට කතා කරලා කියනවා මේ වෙලාවේ. අමාත්‍ය කබීර් හෂිම් මහත්මයා මේ ඉතාලියේ ෆ්‍රන්සේ වගේ රටවල් වලටත් අපේ ගුවන් සේවාවල් ක්‍රියාත්මකව පවතිනවාය කියලා අපිට වැඩි තක්සේරුවකට යන්න පුළුවන්කමක් තේරෙනව නේද? මේ ගුවන් ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක කරගෙන ගියා නම් වෙනත් සමාගමක් එක්ක සම්බන්ධ වෙන තුරුවත් තවම ඕන කෙනෙකුට මේක ගන්න එක්කෙනෙකුට නැවත ඉතාලි වලටයි පැරිසියටයි ගුවන් සේවාව පටන් ගන්න පුළුවන්. අපි දැන් තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකාවකින් අපි මේක නතර කරනවායි කියලා. ඒත් මේක හෙට අපි එක සම්බන්ධ වෙන ආයතනයකට ඒක විධිමත් වාණිජ තීන්දුවක් නම් ඒ අයිතිය තාම තියෙනවා. ඒ අයිතිය නැති වෙන්නේ නැහැ. අපේ ලෑන්ඩින් රයිට්ස් ටික එහෙම්ම තියෙනවා. දැන් ඕපන් ස්කයි පොලිසි කියන ක්‍රමවේදය යටතේ ඔබතුමාලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද? අපි ඕනෑම ප්‍රතිපත්තියක් ඕපන් ස්කයි පොලිසි කියලා එහෙම ගන්නෙ නැහැ. ඒ ප්‍රතිපත්ති තීරණ ගන්නේ ගුවන් සේවා අමාත්‍යාංශයත් එක්ක කතා කරගෙන. ගුවන් සේවා පාලන පාලකයෙක් ඉන්නවා ලංකාවේ. ඒ අනුව අපට ගැළපෙන රටට විධිමත් ආකාරයට හරි පිළිවෙලකට තමයි ඒ තීරණ ගන්න ශ්‍රී ලංකම එකෙන් වුණා. ජනතා සේවයට dedicated to serve the people. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධනේ අද අපි බැලුම්ගලින් කතා බහ කරමින් හිටියේ. මේ ආයතන සම්බන්ධයෙන් අපි මීට පෙර විමසීමක් කළා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහත්මයා. එතුමා මේ කෝප් කමිටුවේ සභාපතිවරයා. මොකද මේ පාඩ ලබන ආයතන සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි අධ්‍යනයක ඉන්නවා. ඒ හින්දා අපි විමසුවේ. පාඩ වියවන ක්‍රමයක් නැහැ ඇත්තටම. යන්නේ වියදම් කළමනාකරණය කිරීමක් කරලා විශේෂයෙන්ම අපේ රට ආසිතව තියෙන ගුවන් ගමන් අපට ලබා ගන්න පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙලකට ඉක්මනින් යන එක. ඒක එතෙන්දී තාවකාලිකව සමාහිත අපි ගුවන් ගමන් වල මිල ගණන් අඩු කරන්න සිද්ධ වෙයි. වියදම් කළමනාකරණය කරන්න සිද්ධ වෙයි. නාස්තිකාර වියදම් කපා හරින්න වෙයි. දැනටත් ගුවන් සමාගමේ විශාල නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න මාසිකට මිලියනයකට වඩා වැඩියෙන් පරිගන්න ඒවා යම් කැපකිරීමක් කරන්න වෙයි. අපිට පේන්නේ නැහැ එවැනි තත්ත්වයකට මේගොල්ලෝ යනවා කියලා. ඒ අලුතෙන් පත්වෙච්ච අධ්‍යක්ෂක මණ්ඩල පරිගන්න අය ඒ උදවියක වගකීමක් තමයි දැන් මේ මොකක්ද මේකට කරන්න කියලා තීරණය කරන එක. වර්ණ කට්ටිය පරිගත්තා නම් මිලියන අපි ගන්න ඕන කියලා පරි බෙදා ගන්න ගිහිල්ලා දාස්තිකාර වියදම් කරන්න ගිහිල්ලා ගුවන් සමාගම ෂෙයාර් හෝල්ඩර්ස්ලට ඩොමිලි ගුවන් ඩිකට්පත් දෙන්න පටන් අරගෙන හරියන්නේ නැහැ. දැන් සාමාන්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ගත්තොත් අපිට කියන්න බුණා අර කඩේට වඩා මේ කඩේ මිල අඩු වෙන හින්දා අපිට ඒක පාඩු වුණා කියලා. නැත්තම් ආකාරي තරඟකාරී ආයතන දෙකක තරඟයේ විසින් ඇතික පාඩුවක් කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එක්ක තරඟ කරන ලංකාවේ වෙන තරඟකරුවා කවුද? එහෙම කෙනෙක් නැහැ. මේවා ඒකාධිකාරී රජයේ ව්‍යාපාර. එහෙම තියෙද්දි පාඩු ලබන්නේ අතන පාඩු ලබනවා නෙමෙයි සැලසුම් කරලා පාඩු ලබන දාතර පත් කරනවා. ඒක තමයි ඇත්ත. පාඩු නිකන් ලබන්නේ නැහැ මේවා. ඒවා පාඩු ලබනවා. දැන් එතනින් ඒ වගේ කාරණාවක් කියවෙනකොට මහින්ද අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැත්තට කතා කරන්න ඕනේ. අපි පහුගිය දවස් කීපෙම උත්සාහ කළා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාට ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු කලබලකාරීත්වයට කතා කරලා මේ සම්බන්ධයෙන් ඍජුව ප්‍රශ්න කරන්න. හැබැයි අපිට සම්බන්ධ කරගෙන ඉන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් අපි කතා කරා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය අධ්‍යක්ෂ දීපල් පෙරේරා මහත්මයාට.
ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසා දමාවිද නැත්නම් මෙය පෞද්ගලීකරණය කරාවිද නැත්නම් මෙය ප්‍රතිවගත කිරීමකින් වෙනත් ගුවන් සේවාවක් සමග ඒකාබද්ධව කටයුතු කරාවිද අත් වශයෙන්ම ඒක ඉදිරියේදී මම හිතන්නේ ඒක රජය විසින් නිගමනයට එනවා ඇත මොකද දැන්ට තියෙන තත්ත්වය අනුව රජයේ තියෙන ප්‍රයිවට් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන තමයි දැන්ට තියෙන අදහස මේ වෙනකොට ගුවන් ගමන් තිබුණු ඉතාලියේ ගුවන් ගමන් නතර කරලා තියෙනවා. ඒතර ඊට අමතරව දැන් යුරෝප රටවල තවත් ගුවන් ගමන් වාර නතර කරන්න සූදානමක් තියෙනවා කියලා කියනවා. මේ අවුරුද්දේ අපි ඉතාලියට යන ගුවන් වාරෝ මේ තැනේ අපි නැවතුවා. ඉදිරියේදී ෆ්‍රැන්ක්ෆර්ට් සහ පැරිසියට යන එක නවත්වනවා. ඒ ප්‍රධාන අරමුණ අපේ ඇතුලේ දැන්ට ප්‍රතිවිරුද්ධත කිරීමත් ඒ ක්‍රියාදාමයක් පිළිවෙල යනවා. ඒ අනුව අපි අපිට ලාභදායි ඒ ගුවන් මාර්ග අපි මේ වෙලාවේ අපි තෝරාගෙන තියෙනවා ඒ අනුව තමයි මේ ඩිසිෂන් එකත් ඒක නැවතුවා කියන්නේ අපි ඉතිරියේදී සදහටම නවත්වා දැමීමක් නෙමෙයි සමායත ඒක තාවකාලික සිදුවීමක් වෙන්න පුළුවන් ඉතිරියේදී ඒක යලි ආයෙන්න පුළුවන් ඒක ඒක මේ පැත්තට ගමන් කරන්න පුළුවන් අපි මේ නැවත වෙනත් ආයතනයත් එක්ක ඒකාබද්ධ වෙලා කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැනට අපේ තියෙන මේ යුරෝපා ගමන් වාරත් සම්බන්ධයෙන් අපිට කතා කරලා අපේ තියෙන තක්සිරු අපේ තියෙන වටිනාකම් වැඩි කරගන්නත් ඉඩකඩ තිබුණා ඕන නම් නේද මහින්ද එහෙමත් කරන්න තිබ්බා හැබැයි එහෙම නොකිරුණාට දැන් ඉතින් මොනවද කරන්නද ඔව් දැන් මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේදී මේ වෙන විට ආයතන 10ක් නැත්තම් ගුවන් සේවා විය හැකි 10ක් ඉල්ලීම් ඉදිරිපත් කළා තියෙනවා ඊට පස්සේ 4ක් ෂෝට් ලිස්ට් නැත්තම් මේ 4ක් හඳුනාගෙන තිබෙනවා ඔවුන් සම්බන්ධ කරගෙන මේක කරනවද කියන එක පිළිබඳව රජයේ යම් කිසි අදහසක පසු වෙන බවක් තමයි දැනගන්න ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ නිසි කළමනාකරණයක් තුලින් මේ ජාතික ගුවන් සේවයේ අලබදායි තත්ත්වයෙන් බේරගෙන ලාභදායි තත්ත්වයට පත් කරන්න හැකියාව තිබෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඒ සඳහා දීර්ඝකාලීන විධිමත් සැලැස්මක් අවශ්‍යයි. ඒ වගේම බලයට පත්වන මේ ආණ්ඩුව අනුව මේ ප්‍රතිපත්ති වෙනස් විය යුතු නැහැනේ රංගන. ඒකන තිබෙන ප්‍රශ්නේ අපට වඩාත් ගැළපෙන ගුවන් යාන වර්ගය අපි පියාසර කරන රටවල් හා නගර මේ බලයට පත්වන රජය හෝ නැත්නම් පුද්ගලයන් මත මේ සභාපතිවරයා අනුව වෙනස් විය යුතුත් නැහැනේ. ඉතින් ඒ වගේ තීන්දුව తీරන අරගෙන මේ ඉස්සරහට යෑමේ හැකියාව තියෙනවා අපි හිතන්න ඕන. අප දේශමාල ගමනාන්තයන් වෙනුවට ව්‍යාපාරික ගමනාන්තයන් තෝරාගෙන ජනතාවටත් රටටත් ආඩම්බරයක් වෙන ගුවන් සේවාවක් හදා ගැනීම. අවසානයේදී කියනවා නම් පොදුවේ කියනවා නම් අපේ රටේ අභිමානීය ජාත්‍යන්තර අරන්ගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවත් ශක්තිමත් විය යුතුයි ස්ථාවර විය යුතුයි. එයයි අපේ බලාපොරොත්තුව. අදට සමුගන්නවා බැලුම්ගලින් මම මහින්ද. මම රංගන. බැලුම්ගල නොනාට හිනාව ලස්සන නෑ නේද බලන්නකො ඩෙන්ට පාවිච්චි කරන අය හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය